පුහුණුවට අදාළ ඉඟි කිහිපයක්. ඔබ භාවනා කරන විට නොඑක් ආකාරයේ රූප හා දර්ශන මැවි පෙනෙන්නට පුළුවන්. ඔබේ සිත ඇදී යන රූපයක් දකි. ඔබ පෙළඹවීමට සමත් මිහිරි නාදයක් ඇසෙයි. එසේ මැවි පෙනෙන දෙය ගැන නිරීක්ෂණය කර බැලීමක් කළ යුතුය. සාමාන්‍ය සමාධි භාවයේදී පහළවන රූපවලට වඩා විදර්ශනාවේදී පහළවන රූප ප්‍රබල වීමට පුළුවන්. කුමක් පහළවුවත් ඔබ කළ යුත්තේ ඒ වාදස හුදෙක් විමසිල්ලෙන් බලා හිඳීමයි. මෑතකදී යම් කිසිවෙක් මගෙන් මෙසේ අසා සිටියේය. අප භාවනා කරමින් සිටින විට නොයෙකුත් දේ මගේ මනස තුළ මැවි පෙනෙයි. ඒවා අප විසින් විමර්ශනය කර බැලිය යුතුද? නැතහොත් ඒවායේ යාම ඊම පමණක් සනිටුහන් කරගත යුතුද? ඔබ නොහඳුනන යම් කෙනෙකු ඔබ පසු කර යන විට ඒ යන්නේ කවුද? යන්නේ කොහාටද? කරන්නට යන්නේ කුමක්ද? වශයෙන් යම් කුතුහලයක් ඔබට ඇති වෙයි. නමුත් ඒ පුද්ගලයා හඳුනන අයෙකු නම් ඔබ පසු කර ගිය බව පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් වෙයි. ආශාව භාවනාව සඳහා හතුරුකු හෝ මිතුරුක වීමටත් පුළුවන්. මෙහි පැමිණ භාවනා කිරීම සඳහා එය අප මුලින්ම පොළඹවනු ලබයි. දේවල වෙනසක් ඇති කර ගැනීමටත් තේරුම් ගැනීමටත් දුක කෙලවර කිරීමටත් අපට අවශ්‍ය වෙයි. නමුත් තවමත් පහළ නොවූ දෙයක් ගැන නිතර ආශා කිරීමත් දේවල් පවත්නා ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයකින් තිබීමට අවශ්‍ය වීමත් දුක තවත් වැඩිවීමට හේතු වෙයි. යම් අයකු විසින් අසා සිටිනු ලැබුවේ මෙසේය. සෙන්න ආචාර්යවරුන් පවසන පරිදි අප කෑම කෑ යුත්තේ බඩගිනි දැනෙන විට පමණක්මද? නිදාගත යුත්තේ වෙහෙස වූ විට පමණක්මද? වෙහෙස වූ විට පමණක්ද? නොයසේ නම් අප සමහර වෙලාවකට ස්වභාව ධර්මයට පටහැනි වෙමින් අත්හදා බැලීම් කළ යුතුද? එසේ නම් එය විය යුත්තේ කොපමණකින්ද? යනුවෙනි, ඇත්ත වශයෙන් නම් කෙනෙක් අත්හදා බැලීම් කළ යුතුය. නමුත් එය විය යුත්තේ කොපමණකින්ද කියා වෙන අයකුට කිව නොහැකිය. මේ සියලු දේ දැනගත් යුත්තේ තමා තුළින්මය. අප භාවනා පුහුණුවේ මුල් අවධියේදී හෝඩියේ අකුරු ලිවීමට උගන්නා ළමුන් වැනිය වරින් වර හා නැවත නැවතද අකුරු ලියවෙන්නේ ඇදවි බොඳ වීගෙනය. කරන්නට ඇති එකම දෙය නම් හුදෙක් ලිවීමෙහි යෙදීමය. අපේ ජීවිතයේදී අපි මෙලෙස නොකරන්නෙමු නම් කළ යුත්තේ වෙන කුමක්ද? මා ඉපදුනේ කුමකටද කියා ඉතා අවංකව ඔබෙන් ප්‍රශ්න කිරීම හොඳ පුහුණුවක් වෙයි. මේ ප්‍රශ්නය උදේ සවස හා රාත්‍රී වශයෙන් දිනකට 3 වාරයක් ඔබෙන්ම අසන්න. සෑම දිනකම අසන්න. හැම හුස්ම ගැනීමක් සමගම අනිත්‍ය ස්වභාවයත් මරණයත් දැක ගන්නා ලෙස බුදුන් වහන්සේ තම ශ්‍රාවක ආනන්ද හිමියන්ට පවසා සිටියහ. මරණය ගැන අපි දැනගත යුතුයමු. ජීවත් වීම පිණිස අපට මරණයට පත්විය යුතුය. මෙයින් අදහස් වන්නේ කුමක්ද? මරණයට පත්වීම නම් අපේ සියලුම සැක ප්‍රශ්නවල කෙලවර දැකීමත් දැන් පවත්නා ස්වභාවය හා එක්ව හුදෙක් විසීමත්ය. කිසි ලෙසකින්වත් හෙට මිය යාමට ඔබට නොපුළුවන. ඔබ මිය යා යුත්තේ මේ දැන්මය. ඔබට එය කළ හැකිද? තවදුරටත් ප්‍රශ්න නොපවතින ඒ සැනසිලි සුවය කොතරම් ශාන්තද? සැබෑ වෑයම මනස හා සම්බන්ධ කරුණක් මිස කය සම්බන්ධ දෙයක් නොවේ. සිත එකඟ කිරීම පිණිස ඇති විවිධ ක්‍රම දිවි පැවැත්ම උදෙසා වූ මාර්ගයන් වැනිය. එහි ඉතාමත්ම වැදගත් දෙය වනුයේ ඔබේ කුසගින්න නිවා ගැනීම මිස ආහාර සපයා ගැනීම සලස්වා ගන්නේ කෙසේද යන්න නොවේ. සත්‍ය වශයෙන්ම
ඔබේ මනස ආශාවන්ගෙන් නිදහස් වූ විට ඔබ කුමන කාර්යයක යෙදී සිටියත් ඒ කාරණයක් නොවි නිරුත්සාහයෙන්ම සමාධිය පහළ වේ. අර්ථවත් අත්දැකීම් ලබා දීමට මද්‍රව්‍යයන්ට හැකියාවක් තිබේ. නමුත් මද්‍රව්‍ය ගන්නා එවැනි ප්‍රතිඵල සඳහා එය හේතුවක් කර නොගනී. ගෙඩි කඩා බිම හෙලීම පිණිස වෙඩිල්ලක්සේ පොල් ගසක මුදුනට දිව යාමට වඳුරෙකුට හෝමෝන එන්නත් කරන්නාක් මෙන් ඔහු කර ඇත්තේ හුදෙක් තාවකාලික වශයෙන් ස්වභාව ගතිය වෙනස් කිරීමයි. එවැනි අත්දැකීම් සැබෑ වුවත් හිතකර නොවේ. හිතකර වුවත් සැබෑ නොවේ. ධර්මය හිතකර හා සැබෑ යන දෙකින්ම යුතු වෙයි. සමහර විට බලෙන්ම මනස නිශ්ශබ්ද කිරීමට අපට අවශ්‍ය වෙයි. එවැනි වෑයමකින් වන්නේ මනස තිබුණාටත් වඩා කලබලයට පත්වීමයි. අප එවිට කරනුයේ ඒ ගැන වන වෙහෙස අත්හිටුවීමයි. එයින් ස්වල්ප වශයෙන් සමාධියක් හටගනී. ඒ ශාන්ත නිසල සමාධිය තුළ මේ සිදුවීමට යන්නේ කුමක්ද? දැන් සිදුවන්නේ කුමක්ද? වශයෙන් විමසිලිමත්ව විස්මයට පත්වීමට පටන් ගැනේ. අප නැවත වරක් ඊන් කැළඹීමට පත්වෙමු. පළමුවන ධර්ම සංගායනාව පැවැත්වෙන දිනට කලින් දිනයේ බුදුන් වහන්සේගේ එක් ශ්‍රාවකයන් වහන්සේ නමක් ආනන්ද හිමියන් වෙත ගොස් මෙසේ සැලකළහ. ධර්ම සංගායනා දිනේ හෙටයි. සහභාගි වන අනෙකුත් වහන්සේලා සියලු දෙනාම පූර්ණ අවබෝධයට පත් අයයි. ආනන්ද හිමි මේ වන විටත් පූර්ණ අවබෝධය ලබා නොසිටි හේයින් ඒ සඳහා භාවනා කිරීමට උන්වහන්සේ තීරණය කරගත්හ. පූර්ණ අවබෝධය බලාපොරොත්තුවෙන් රාත්‍රිය දිගටම උන්වහන්සේ බලවත් පරිශ්‍රමයක යෙදී උන්හ. නමුත් අවසානයට සිදු වූයේ උන්වහන්සේට වෙහෙස ඇතිවීම පමණය. තමන් වහන්සේ දැරූ සෑම වෑයමක්ම නිෂ්ඵල වූ හේයින් කෙටි විවේකයක් ගැනීමට උන්වහන්සේ ඉටාගත්හ. උන්වහන්සේ ඒ සඳහා තම හිස කොට්ටේ මත දබාගත් සැනින්ම පූර්ණ අවබෝධයට පත් වූ සේක. අප මෙයින් ඉගෙනගත යුතු වන්නේ අවසන් ආශාවන් සියල්ලක්ම එසේම අවබෝධය කෙරෙහි ඇති ආශාව පවා අත්හැර දැමිය යුතු බවයි. අපට නිදහස් වීමට හැකිවන්නේ එවිටම පමණකි.